ඉංග්‍රීසියෙන් කතා කරන්න ආසාවෙන් ඉන්න ඔයාට ලස්සනම ලස්සන වාක්‍ය සෙට් එකක්. ඒ වගේම එදිනෙදා ජීවිතයට භාවිතා කරන්න පුළුවන් ලස්සනම ලස්සන වාක්‍ය සෙට් එකක්. ඒ වගේම ලස්සනම ලස්සන වාක්‍ය රටාවක්. මොකද මේ වාක්‍ය රටාව? ඉස්සෙල්ලාම බලන්න ඔයාට මේ තිරේ දිස්සෙනවා වචන තුනක්. මොකද මේ වචන තුන? Don't be honest. Don't be honest. මොකද මේ වචන තුනේ තේරුම? Don't කියන්නේ එපා. Be කියන්නේ වෙන්න. එතකොට don't be කියන්නේ වෙන්න එපා. Don't be කියන්නේ වෙන්න එපා. මොකද්ද වෙන්න එපා? Honest. අවංක. Honest. අවංක. අවංක වෙන්න එපා. Don't be honest. අපි මේ වාක්‍යයට තවත් වචන දෙකක් මෙන්න මේ විදිහට එකතු කරනවා. එතකොට තමයි ලස්සන අර්ථය එන්නේ. මොකද්ද මේ වචන දෙක? Too much. Too much. එතකොට මේ too much කියන වචන දෙක එකතු කරපුවාම මොකද්ද මේ වාක්‍ය ඇති වුණ වෙනස? Don't be honest. අවංක වෙන්න එපා. Don't be honest too much. අවංක වෙන්න එපා ඕනවට වඩා. අවංක වෙන්න එපා ඕනවට වඩා. Don't be honest too much. හරි? ඔන්න ඔය වාක්‍ය රටාව තමයි මම ඔයාලට අරගෙන ඉන්නේ. ලස්සන 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 එදිනෙදාට භාවිතා කරන්න පුළුවන් ලස්සන වාක්‍ය සෙට් එකක් මේ වාක්‍ය රටාවේ තියෙනවා. අපි මෙතන තියෙන honest කියන වචනේ, කියන්නේ අවංක කියන honest කියන වචනේ අයින් කරලා අපි එතෙන්ට දානවා මෙන්න මේ වචනේ. මොකද්ද මචං වචනේ? Rude. Rude කියන්නේ අශිෂ්ට අශීලාචාර කියන අදහස. අශිෂ්ට අශීලාචාර කියන අදහස තමයි රූට් කියන වචනේ තියෙන්නේ. එතකොට මොකද්ද මේකේ අර්ථය වෙන්නේ? Don't be rude too much. Don't be rude too much. අශීලාචාර වෙන්න එපා ඕනවට වඩා. එහෙම නැත්නම් අශිෂ්ට වෙන්න එපා ඕනවට වඩා. හරි. දැන් මේ රූට් කියන වචනේත් අයින් කරලා අපි එතෙන්ට දානවා සෙල් ෆිෂ් කියන වචනේ. සෙල් ෆිෂ් කියන වචනේ. සෙල් ෆිෂ් කියන වචනේ අදහස තමයි ආත්මార్థකාමී. ආත්මార్థකාමී. එතකොට මොකද්ද මේ වාක්‍යයේ සම්පූර්ණ අදහස? Don't be selfish too much. ආත්මార్థකාමී වෙන්න එපා ඕනවට වඩා. ආත්මార్థකාමී වෙන්න එපා ඕනවට වඩා. Don't be selfish too much. හරි. මේ දැන් selfish කියන වචනේත් අයින් කරලා අපි මෙතෙන්ට දානවා ඔයාලා ගොඩක් දන්න වචනයක්. මොකද්ද ඒක? Good කියන වචනේ. Good කියන වචනේ දැම්මහම මොකද්ද මේ වාක්‍ය අර්ථය වෙන්නේ? Don't be good. හොඳ වෙන්න එපා. Don't be good too much. හොඳ වෙන්න එපා ඕනවට වඩා. ඕනවට වඩා හොඳ වෙන්න එපා. Don't be good too much. හරි. දැන් මෙතන තියෙන good කියන වචනේත් අයින් කරලා අපි ඒ වෙනුවට අපි දානවා kind කියන වචනේ. Kind කියන වචනේ අර්ථය තමයි කරුණාවන්ත කියන අර්ථය. හරි. මොකද්ද එතකොට මේ වාක්‍යයේ තේරුම? Don't be kind. කරුණාවන්ත වෙන්න එපා. Don't be kind too much. කරුණාවන්ත වෙන්න එපා ඕනවට වඩා. කරුණාවන්ත වෙන්න එපා ඕනවට වඩා. Don't be kind too much. ඔන්න ඔය විදිහට අපි මේ too much දාලා ඕනවට වඩා කියන අර්ථය මේ වාක්‍යවල ලබා ගන්න පුළුවන්. හරි. තවත් අපි උදාහරණයක් බලමු මේ විදිහට. Don't be cruel. Don't be cruel. මොකද්ද මේ cruel කියලා කියන්නේ? Cruel කියලා කියන්නේ නපුරු. Don't be cruel. නපුරු වෙන්න එපා. Don't be cruel. නපුරු වෙන්න එපා. ඕනනම් මේකටත් too much කියන එක අපිට එකතු කරන්න පුළුවන්. Don't be cruel too much. නපුරු වෙන්න එපා ඕනවට වඩා. Don't be cruel too much. නපුරු වෙන්න එපා ඕනවට වඩා. ඊට පස්සේ මේ cruel කියන වචනේ අයින් කරලා අපි දානවා දැන් cunning කියලා වචනයක්. මොකද මේ cunning කියන වචනේ අදහස? කපටි. කපටි කියන අදහස තමයි cunning කියන වචනේ තියෙන්නේ. එතකොට don't be cunning. කපටි වෙන්න එපා. Don't be cunning. කපටි වෙන්න එපා. Don't be cunning. කපටි වෙන්න එපා. මේ වාක්‍ය ඇත්තටම ඔයාගේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙන වාක්‍ය. එදිනෙදා කතා බහට යොදා ගන්න පුළුවන් වාක්‍ය. මේවා නැවත 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 කියලා කියලා පුරුදු වෙලා ඔයාගේ සාමාන්‍ය ජීවිතයට බද්ධ කරගන්න. එතකොට තමයි ඔයාට ඉංග්‍රීසි කතා කරනකොට මේ වගේ වාක්‍ය හොඳට යොදාගෙන කතා කරන්න පුළුවන් වෙන්නේ. හරි. තවත් උදාහරණ කීපයකට යමු මේ විදිහට. එතකොට honest කියන්නේ මොකද්ද? Honest කියලා කියන්නේ අවංක.
එතකොට වංක කියලා කියන්නේ මොකද්ද? අවංක කියන්නේ honest, වංක කියලා කියන්නේ dishonest. Dishonest වංක. වංක වෙන්න එපා. කොහොමද අපි කියන්නේ? Don't be dishonest. Don't be dishonest වංක වෙන්න එපා. Don't be dishonest වංක වෙන්න එපා. Don't be foolish. Don't be foolish. Foolish මෝඩ වෙන්න එපා. Don't be foolish මෝඩ වෙන්න එපා. මොකද මේක? Don't be greedy. Don't be greedy. Greedy කියන්නේ මොකද්ද? කෑදර. කෑදර වෙන්න එපා. Don't be greedy. කෑදර වෙන්න එපා. ඕනනම් ඕකට අර too much කියන යෙදුම යොදන්නත් පුළුවන්. අපි එහෙම යොදලා බලමු. Don't be greedy too much. කෑදර වෙන්න එපා ඕනවට වඩා. කෑදර වෙන්න එපා ඕනවට වඩා. Don't be greedy too much. බලන්න මේ වාක්‍ය. Don't be inhuman. Don't be inhuman. මොකද්ද මේකේ අදහස? අමානුෂික වෙන්න එපා. අමානුෂික වෙන්න එපා. Don't be inhuman. ඕනනම් අපිට මේ වගේ කෑල්ලකුත් මේකට එකතු කරලා බලමු අපි. Don't be inhuman like that. ඔය වගේ අමානුෂික වෙන්න එපා. නැත්නම් ඒ වගේ අමානුෂික වෙන්න එපා. අපිට කෙනෙකුට කියන්න පුළුවන් නේද? ඔය වගේ අමානුෂික වෙන්න එපා. Don't be inhuman like that. Don't be inhuman like that. ඔය වගේ අමානුෂික වෙන්න එපා. ඊට පස්සේ මොකද්ද මේ වාක්‍ය? Don't be talkative. Don't be talkative. Talkative. වාචාල වෙන්න එපා. වාචාල කියන එකේ තේරුම මොකද්ද? සමහර කට්ටිය මේ වාචාල කිව්වහම වැරදි විදිහට තේරුම් ගන්නවා. වාචාල කියන්නේ වැඩියෙන් වචන කතා කරන, ඔහේ වචන කතා කරනවනේ. ඔහේ තොරතෝංචියක් නැතුව වචන කතා කරන්නේ. එන්නේ එහෙම කෙනෙකුට තමයි අපි වාචාල කෙනෙක් කියලා කියන්නේ. වැඩියෙන් වචන පාවිච්චි කරන කෙනෙකුට. Don't be talkative. වාචාල වෙන්න එපා. Don't be talkative. වාචාල වෙන්න එපා. එතකොට මේකේ අදහස Don't be a chatterbox. Don't be a chatterbox. ඒ කියන්නේ දැන් අපිට ඕකට කියන්න පුළුවන් තේරුම් දෙකක්. එක තේරුමක් තමයි වාචාල වෙන්න එපා. එහෙමත් කියන්න පුළුවන්. නැත්නම් වාචාලයෙක් වෙන්න එපා කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්. කතා පෙට්ටියක් වෙන්න එපා. අපි එහෙම කියනවනේ නේ. කතා පෙට්ටියක් වෙන්න එපා. කතා කරනවා ඉවරයක් නැහැ. කතා පෙට්ටියක් වෙන්න එපා. Don't be a chatterbox. එහෙම නැත්නම් වාචාලයෙක් වෙන්න එපා. වැඩියෙන් වචන කතා කරන කෙනෙක් බවට පත් වෙන්න එපා. නිකන් වැඩියෙන් වචන කතා කරනවා කියලා කියන්නේ අවශ්‍ය වචන නෙමෙයි, අනවශ්‍ය හැම දෙයක්ම කතා කරන කට්ටිය ඉන්නේ. ඒ කට්ටියට තමයි මෙහෙම කියන්නේ. අවශ්‍ය දෙයක් කතා කරන කෙනෙකුට නෙවෙයි, අනවශ්‍ය වැඩිපුර දේවල් කතා කරන කෙනෙකුට තමයි අපි මේ විදිහට කියන්න අවශ්‍ය වෙන්නේ. Don't be a chatterbox. කතා පෙට්ටියක් වෙන්න එපා. නැත්නම් වාචාලයෙක් වෙන්න එපා කියන අදහස තමයි මේකේ තියෙන්නේ. හරි, තවත් බලමු මෙන්න මේක. Don't be a parasite. Don't be a parasite. මොකද parasite කියන්නේ? Parasite. පරපෝෂිතයා. පරපෝෂිතයෙක් වෙන්න එපා. Don't be a parasite. පරපෝෂිතයෙක් වෙන්න එපා. මේක කියන්නේ අපි කියමු රස්සාවක් කරන්නේ නැතුව ඔන්නෝ කාගෙන් හරි කකා බිබී ජීවත් වෙන කෙනෙකුට අපිට කියන්න පුළුවන් පරපෝෂිතයෙක් වෙන්න එපා කියලා. Don't be a පැරසයිට්. මෙතනදී අදාළ වෙන්නේ නැහැ පාසල් යන ළමයි. හොඳේ, පාසල් යන ළමයි කොහොමත් ඉතින් අම්මගෙන් තාත්තගෙන් නැත්නම් වැඩිහිටියන්ගෙන් යැපෙන්න ඕනේනේ. එහෙම නෙමෙයි, රැකියාවක් කරන්න සුදුසු වයසට ආවහම රැකියාවක් නොකර අනුන්ගෙන් කකා බිබී ජීවත් වෙන කෙනෙකුට අපිට කියන්න පුළුවන් Don't be a parasite. පරපෝෂිතයෙක් වෙන්න එපා. මෙන්න මේක නම් ලස්සනම ලස්සන වාක්‍යයක්. මොකද මේ වාක්‍යය? Don't be a childish fox. Don't be a childish fox. Childish fox. Fox කියන්නේ නරියටනේ. Fox කියන්නේ නරියට. නරියගේ ගති ලක්ෂණය මොකද්ද? හරිම කපටිනේ. කපටි අනිත් අයව රවට්ටනවානේ. අනිත් අයව රවට්ටනවා නරියගේ වැඩේ ඒක තමයි. හැබැයි මෙතන කියන්නේ childish fox කියලා. Childish කියන්නේ මොකද්ද? Childish කියන්නේ ලාමක. ලාමක කියලා කියන්නේ අන්න ඒ වගේ අර්ථයක්. හොඳේ, ලාමක නරියා කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එයාට නරියගේ ගති ලක්ෂණය මොකද්ද? කපටිකමනේ, අනුන් රවට්ටන එකනේ. හැබැයි හරියටම කෙනෙක්ව රවට්ටන්න බැරි නරියොත් ඉන්නවනේ. අන්න ඒ වගේ නරියෙකුට තමයි අපි කියන්නේ childish fox කියලා. දැන් ඔයා හිතන්න බලන්න, මෙහෙම මාව කෙනෙක් එනවා මාව රවට්ටන්න.
කෙනෙක් මාව රවට්ටන්න ආවහම ඇත්තටම මාව රැවටෙනවා. ඇත්තටම මාව රැවටෙනවා මට හිතා ගන්න බෑ මාව රැවටුණා. ඇත්තටම මේ නියම නරියෙක්. නියම නරියෙක් හින්දා තමයි මාව රැවටුනේ. හැබැයි සමහර කට්ටිය එනවා මාව රවට්ටන්න එනවා. එනකොටම මට දැනෙනවා ආ මෙයා එන්නේ මේ මාව රවට්ටන්න තමයි කියලා මට හොඳටම තේරෙනවා. ඒ හොඳටම තේරෙනවා කියලා කියන්නේ එයාට නරිකම හරියට කරගන්න බෑ. ඒ කියන්නේ කපටිකම හරියට කරගන්න බෑ. කපටිකම් කරනවා හැබැයි කපටිකම හරියට අනිත් කෙනා රවට්ටන්න පුළුවන් විදියට කරගන්න බැරි කට්ටියට අපි කියනවා don't be a childish fox. ලාමක නරියෙක් වෙන්න එපා. ලාමක නරියෙක් වෙන්න හදන්න එපා. don't be a childish fox. ඔයාට කවුරු හරි කපටිකමක් කරන්න ඇවිල්ලා ඔයාට තේරෙනවා නම් මූ එන්නේ කපටිකමක් කරන්න තමයි කියලා ඔයාට එන්නේ කෙනාට කියන්න පුළුවන් don't be a childish fox. don't be a childish fox. ලාමක නරියෙක් වෙන්න හදන්න එපා කියලා ඔයාට කියන්න පුළුවන්. හරි. බලමු ඊළඟ වාක්‍ය. don't be a drunkard. මොකද්ද මේකේ? don't be a drunkard. බේබද්දෙක් වෙන්න එපා. don't be a drunkard. බේබද්දෙක් වෙන්න එපා. එතකොට මොකද්ද මේ වාක්‍යයේ තේරුම? don't be a gangster. don't be a gangster. මේකේ අර්ථ තුනක් දෙන්න පුළුවන්. අපි කියනවනේ නිකන් පොරක් වෙන්න එපා. පොරක් වෙන්න එපා. don't be a gangster. මැරයෙක් වෙන්න එපා. don't be a gangster. තක්කඩියෙක් වෙන්න එපා. don't be a gangster. පොරක් වෙන්න එපා. මැරයෙක් වෙන්න එපා. තක්කඩියෙක් වෙන්න එපා. don't be a gangster. හරි. එතකොට මොකද්ද මේක? don't be a coward. don't be a coward. coward බියගුල්ලා. don't be a coward. බියගුල්ලෙක් වෙන්න එපා. නැත්නම් බයගුල්ලෙක් වෙන්න එපා. don't be a coward. don't be a thug. don't be a thug. තයන්න අල් ගයන්න. තයන්න අල් ගයන්න thug. don't be a thug. චණ්ඩියෙක් වෙන්න එපා. don't be a thug. චණ්ඩියෙක් වෙන්න එපා. හරි. මොකද මේ වාක්‍යයේ තේරුම? අපි සමහර වෙලාවට සමහර අයගේ ගති ලක්ෂණ දැකලා අපි මෙහෙමත් කියනවා. කොහොමද? තිරිසනෙක් වෙන්න එපා. don't be a brute. don't be a brute. තිරිසනෙක් වෙන්න එපා. don't be a brute. හරි. එතකොට මොකද්ද මේකේ තේරුම? don't be a savage. don't be a savage. savage කියලා කියන්නේ ඔයා හිතන්න බලන්න ඔය කැලේ සත්තු ඉන්නවා. ඒ කැලේ සත්තු හීලා නැහෙනේ. හීලා කරගන්න බෑ. දැන් මේ වගේ හීලා කරගන්න බැරි සමහර අය ඉන්නවනේ. එන්නේ අයට කියන්න පුළුවන් don't be a savage. අපිට මේක සිංහල තේරුමක් මේ විදිහට ගන්න පුළුවන්. ම්ලේච්චෙක් වෙන්න එපා. ම්ලේච්චෙක් වෙන්න එපා. don't be a savage. don't be a savage. ම්ලේච්චෙක් වෙන්න එපා. එතකොට මොකද්ද මේ වාක්‍යයේ තේරුම? don't be a damn idiot. පල් තකතිරුවෙක් වෙන්න එපා. පල් තකතිරුවෙක් වෙන්න එපා. නැත්නම් පට්ට මෝඩයෙක් වෙන්න එපා. පට්ට මෝඩයෙක් වෙන්න එපා. don't be a damn idiot. අපි සමහර වෙලාවට ළමයින්ට කියනවනේ මෙන්න මෙහෙම. don't be a bad boy. don't be a bad boy. මොකද්ද මේකේ අර්ථය? bad කියලා කියන්නේ නරක කියන අර්ථයනේ. boy කියන්නේ පිරිමි ළමයාටනේ. එතකොට don't be a bad boy. නරක කොල්ලෙක් වෙන්න එපා. එහෙම නැත්නම් නරක පිරිමි ළමයෙක් වෙන්න එපා. එතකොට ගැහණු ළමයෙකුට කොහොමද කියන්න ඕනේ? don't be a bad girl. don't be a bad girl. නරක කෙල්ලෙක් වෙන්න එපා. එහෙම නැත්නම් නරක ගැහණු ළමයෙක් වෙන්න එපා. don't be a bad girl. දැන් පිරිමි ළමයි ගැහණු ළමයි ભેදයකින් තොරව අපිට මෙහෙම කියන්නත් පුළුවන් don't be a bad child. don't be a bad child. නරක ළමයෙක් වෙන්න එපා. නරක ළමයෙක් වෙන්න එපා. don't be a bad child. හරි. ලස්සනම ලස්සන වාක්‍ය සෙට් එකක් ඔයාගේ සාමාන්‍ය ජීවිතයට වැඩිපුර භාවිතා කරන්න පුළුවන් වාක්‍ය සෙට් එකක්. එහෙනම් මේවා ඔයා පාඩම් කරගෙන නැවත නැවත උච්චාරණය කරමින් ඔයාගේ සාමාන්‍ය ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන්න. එහෙනම් ගිහිල්ලා එන්නම් තවත් පාඩමකින් හමු වෙනතුරු ඔයාට සුබ දවසක්.